राजकीय विद्यालय कृषि कर्म संघ में मगिन ओब वेत इदिरिपत करन एग्रीन ट्रेक 2021 अध्यापनिक वीडियो मालावे पासवन वीडियो वात समगिनोई ओब में एक्व सिटिन्ने मेम वीडियो तुलिन ओब वेतट गेनेन्ने ड्रैगन फ्रूट वगाव पिलिबंदवाई ड्रैगन फ्रूट प्रथमेन्म ड्रैगन फ्रूट वगाव संधा अवश्य देशगुणिक अवश्यता सलका बलमु ड्रैगन फ्रूट पतोक्कुले शाक्यक निसा एयट नियंगय दुर्वल पांशु तत्व हा अडूष्णत्व दरीमे हेकियाव पवतिनवा वगावट वडात उचितवन्ने सेल्सियस अंशक 20 30 अतर उष्णत्वे पवतिन वियली गर्म कलापीय देशगुणयाई वर्षापतने मिलीमीटर 500 1500 हा पहदिली वियली हा तेत देशगुणिक तत्व मारुवेन मारुवट तिबीम वडात योग्यई मीलंगट अप पस पिलिबंदव सलका बलमु होंदिन जलवाहने वन पसक तिबीम अत्यावश्यई එසේම කාබනික ද්‍රව්‍ය සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10% 30% පමණ තිබීම ඉතාමත් හොඳ තත්ත්වයක්. ඩ්‍රැගන් ෆෘට් ශාකයේ ප්‍රභේද හයිලොසෙරස් අන්ඩේටස් මෙය විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියයි. ඉදුණු පළය කිලෝග්‍රෑම් 1ක් හෝ ඊට වැඩි. පළයේ පොත්ත රතු පාටයි. මදය සුදු පාට වන අතර විනිවිද පෙනීමේ හැකියාවක් තියෙනවා. खांदे काटू अडुई हाइलोसेरस पोलिराइसस मेही पालये बर किलोग्राम एकाक पमन वनातर एही पोत्तत रतु पाटाई मदे तद रतु पाटाई खांदे काटू वैडी सेलनिसेरस मेगलंतस मेही इदुनु पालये पोत्त कहा पाटाई मदे सुदु पाटाई इहत विशेष तुनेहिम पलये मदेहि विसिरुनु कुडा कलुपाट अट तिबेनवा ड्रैगन फ्रूट वगाव संदहा रोपन द्रव्य सकसा गन्न आकारय मीलंगट सलका बलमु सिटुवीमट अवश्य पल मेम आकारयट निपदवा गन्न पुलुवन दंडु कैबली पल किरीमेन बीज पल किरीमेन मेहिदी दंडु लबा गनीमेदी तोरागत पल दरन मौशाकवलिन दंडु लबा गन्नट सलकिलिमत् विय युतुयि मेवा सेंटीमीटर 15 सेंटीमीटर 20 पमन दिग कैबली वलट कपा बंदुन किरीमट पेर दिन एकक देकक वियली स्थानेक गबडा कर तबी युतुई वियली गोम मातुपिट पास वैली एकट एकट देक मिश्रनेन बंदुन पुरवा दंडु कैबली सिटुआ सामान्य तितमन तात्व याटते सेवने तबीमेन दंडु कैबली मुल अद्दवा गनु लबनवा දඬු කැබලි වල අතුරු කිලිද වැඩිමෙන් පසු ඒවා පරිසරයට හුරු කිරීමෙන් අනතුරුයි සිටුවීමට යොදාගන්නේ සිටුවීම පිළිබඳව කරුණු සලකා බැලීමේදී මුල් ඇද්ද වූ දඬු කැබලි සිටුවීමට මීටර් 2.2 පරතරයට මීටරයක් උස මීටරයක් පළල සහ මීටරයක් දිග වලවල් කපාගත යුතුයි එම වලට කාබනික පොහොර කිලෝග්‍රෑම් 10ත් 15ත් හා සුපර් පොස්ෆේට් ග්‍රෑම් 100ක් සහිත මිශ්‍රණයකින් පුරවා දඬු සිටුණු ලබනවා. පසේ ජලවහනේ දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1ක් 2ක් පමණ දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක්ද කවලම් කර වලවල් පුරවා ගන්න ලබනවා. සකස් කරගත් වලකට ආධාරක කණුවකට ඩ්‍රැගන් ෆෘට් පැල 4ක් බැගින් සිටුවේ හැකියි. එහෙත් රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් නොතිබේ නම් එක් වලක පැල 1ක් 3ක් පමණ සිටුවිය හැකියි. අක්කරයකට අවශ්‍ය පැල ප්‍රමාණය 1000ක් වන අතර එක් ස්ථානයක පැල 4ක් සිටුව විට පැල 4000ක් අවශ්‍ය වේ. ඩ්‍රැගන් ෆෘට් වගාවට පොහොර යෙදීම. කාබනික පොහොර යොදන්නේ නම් වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝග්‍රෑම් 15 සිට වසරින් වසර කිලෝග්‍රෑම් 2 බැගින් වැඩි කර උපරිමයේ කිලෝග්‍රෑම් 20 දක්වා වැඩි කිරීම යෝග්‍යයි. රසායනික පොහොර යොදන්නේ නම් පැල සිටුවා මාසයකට පසු සෑම මාස 4කටම වරක් ගසකට මෙම මිශ්‍රණය යෙදිය හැකියි. යූරියා ග්‍රෑම් 72ක්, සුපර් ෆොස්ෆේට් ග්‍රෑම් 88ක්, මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 40ක්. සමස්ත ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 200ක් ලෙසයි ගණනය වන්නේ. පළදරන ගස්වලට පොහොර යෙදීම.
අඩු නයිට්‍රජන් ප්‍රමාණයක් හා වැඩි පොටෑෂ් ප්‍රමාණයක් යෙදීමෙන් උසස් අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර ඵල වර්ධන අවධියේදී හා අසුන් නෙලා අවසානයේදී මෙම මිශ්‍රණය ගසකට යෙදිය හැකියි. යූරියා ග්‍රෑම් 50ක්, සුපර් ෆොස්ෆේට් ග්‍රෑම් 50ක්, මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 100ක්. වසරකට ගසකට යොදන මුළු පොහොර ප්‍රමාණය වසරක් පාසා ග්‍රෑම් 225 බැගින් වැඩි කරමින් කිලෝග්‍රෑම් 1හමාරක උපරිමයක් දක්වා පොහොර වැඩි කරන්න. ඩ්‍රැගන් ෆෘට් වගාවේ ජල සම්පාදනයේදී වියලි කාලයේදී එය සිදු කිරීම හොඳ අස්වැන්නක් ලබා ගැනීමට ඉතාමත් වැදගත්. වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනයක් අත්‍යවශ්‍යයි. ගස් පුහුණු කිරීම. මෙම ශාකයේ ආධාරකයක් උපකාරයෙන් ඉහළට යන නිසා පැලේ ආසන්නයේ අඟල් 5ක් 6ක් උස ලී හෝ කොන්ක්‍රීට් කණුවක් සිටුවිය යුතුයි. වැඩෙන කඳ කණුවට ගැටගසමින් ශාකයේ ඉහළට වැඩිමිට සැලැස්විය යුතුයි. ඉහළට වැඩෙන කඳෙන් හටගන්නා පාර්ශවික කඳන් සීමා කර ප්‍රධාන තැන් දෙකක් හෝ තුනක් වැඩිමිට ඉඩ දෙනවා. ආධාරකයේ මුදුනේ අඟල් දෙකක් පමණ අර ඇති රවුම් කම්බිරාමුවක් සකසා කණුවට උඩින් වැඩි පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පඳුරක් ලැබෙන ලෙස පුහුණු කරගත යුතුයි. ඩ්‍රැගන් ෆෘට් ශාකයේ මල් හට ගැනීම. ඩ්‍රැගන් ෆෘට් මල් රාත්‍රියට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පහටක් ගන්නවා. අපේ රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල් මැයි මාසවල සිට ආරම්භ වෙනවා. ඩ්‍රැගන් ෆෘට් පල හට ගැනීම. සිටුවා මාස 18කින් පළමු අස්වැන්න ලබාගත හැකියි. මල් පොහොට්ටු හටගෙන දින 40ක් 50ක් පමණ එහෙම නැතිනම් දින 30ක් 35ක් පමණ වන විට පල මේරීම සිදුවනවා. පල වාරය නොවැම්බර් පමණ වෙනතෙක් පවතින අතර ඒ කාලය තුලදී 5-6 වතාවක් පල නෙලාගත හැකියි. නොමේරු පලයේ පොත්ත දිලිසෙන සුළු කොළ පාටයි. මේරීමත් සමග පලය රතු පැහැයට හැරෙනවා. රතු පැහැයට හැරී දින 4ක් 5ක් පමණ ගිය පසු පල නෙලීම සුදුසුයි. ඩ්‍රැගන් ෆෘට් ශාකයේ අස්වැන්න. අපේ රටේ අතරමැදි කලාපයේදී පලයක බර ග්‍රෑම් 300ක් 600ක් අතර වෙනවා. වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 10,000ක් පමණ වෙනවා. මේ ආකාරයට රාජකීය විද්‍යාලීය කෘෂිකර්ම සංගමයේ මගින් ඔබ වෙත ගෙන එන ඇග්‍රින්ට්‍රික් 2021 අධ්‍යාපනික වීඩියෝ මාලාවේ වටිනා වීඩියෝවක් සමගිනුයි ඔබ අප හා එක් වූයේ. තවත් මෙවන් විශේෂාංගයක් සමගින් අප ඔබ හමුවන තෙක් රැඳී සිටින්න රාජකීය විද්‍යාලීය කෘෂිකාර්මික සංගමයේ නිල YouTube channel එකත් සමගින්.